ජාතන්තර ක්‍රිකට් පිටියට අපූරු මතකයන් රැසක් ඉතුරු කරපු ක්‍රීඩකයෙක් දැන් දවස් කිහිපයකට කලින් එක් දින පිටියට සමුදුන්නා. ජාතන්තර එක් දින වංශ කතාවේ තමන්ගේ නමට සුවිශේෂ තැනක් වෙන් කරගන්න සමත් වුණු අපේ මාලි තමයි මේ සුවිශේෂ ක්‍රීඩකයා. මාලි ක්‍රිකට් පිටියේ ඉතිරි කළ මතකයන් නම් අපමණයි. ඒ අතරේ මාලිගේ එක් දින පිටියේ හරි අපූරු වාර්තා කිහිපයකටත් දායක වුණා. ඒ සමහර වාර්තා කිසිම දවසක බිඳින්න හරි සම කරන්න හරි අවස්ථාවක් නැති වාර්තා. ජාත්‍යන්තර එක් දින පිටියේ පිටපිට පන්දු හතරකින් කඩලු දවාගත්ත පළවෙනි පන්දු යවන්න තමයි මාලිංග. 2007 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තමයි මාලිංග මේ දක්ෂතාවය පෙන්වන්න සමත් වෙන්නේ. මේ වார்த்தාවට තව අලුතින් ක්‍රීඩකයෝ එකතු වුණත් දක්ෂතාව පෙන්වපු පළවෙනි ක්‍රීඩකයා විදිහට මාලිගේ නම ඉහළින්ම සටහන් වෙයි. ලෝක කුසලාන තරගාවලිවල කඩලු ත්‍රිත්වයන් දෙකක් ලබාගත් පළවෙනි පන්දු යවන්න තමයි මාලිංග. මේ දක්ෂතාවයත් පන්දු යවන්නෙක් විදිහට මාලි පෙන්වපු සුපිරි හැකියාවක්. එක් දින ක්‍රිකට් පිටියේ කඩලු ත්‍රිත්ව තුනක් ගත්ත එකම පන්දු යවන්නත් මාලි. මේ වார்த்தාවත් කඩන එක ලිහිසි වෙන එකක් නැහැ. ලොක් කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතරේ මාලිට ඉහළින් ඉන්නේ ග්ලෙන් මැග්‍රාත් එක්ක මුරලි විතරයි. අනිත් එක ලොක් කුසලාන කඩලු 50 සීමාව අඩුම තරඟ ප්‍රමාණයකින් පසු කරන්නේ මාලි. මාලිට ලොක් කුසලාන කඩලු 50 දවා ගන්න වැය වෙන්නේ ඉනිම 26ක් විතරයි. ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතරේ මාලිගට ඉහළින් ඉන්නේ මුරලිත් වාසුත් විතරයි. මාලි සමුගන්නේ එක් දින කඩලු 338ක් තමගේ නම ඉස්සරහින් සටහන් කරගෙන. ප්‍රතිකරුවෙක් විදිහට මාලිට සුවිශේෂී වார்த்தාවක් තියෙනවා. 2010 ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලසිත් මාලිංග ලබා ගන්න ලකුණු 56 තමයි අංක 10 ප්‍රතිකරුවෙක් එක් දින තරඟයක ලබා ගන්න වැඩිම ලකුණු ප්‍රමාණය විදිහට සටහන් වෙන්නේ. ඒ තරඟයේ ඇන්ජලෝ මැතිව්ස් එක්ක මාලිංග ගොඩනගන ලකුණු 132ක සම්බන්ධතාවය එක් දින ඉතිහාසයේ 9 වෙනි කඩුලට වාර්තා වුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය විදිහටත් සටහන් වෙලා තියෙනවා. මේ වාර්තා කිහිපයක් විතරයි. මේ හැම දෙයක්ම අතරේ ක්‍රිකට් ලෝකයේ යෝකර් රජු කියන සුවිශේෂ ගෞරව නාමයත් මාලිංගගේ නම ඉස්සරහින් සටහන් වෙන තවත් සුවිශේෂී ගෞරවයක්. ඉතින් මේ හැම දක්ෂතාවයක් එක්කම එක් දින පිටියට මාලි සමුදුන්නත් ඔහුගේ නම එක් දින ඉතිහාසයෙන් කවදාවත් මැකිලා යන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.